මිස්ථානයට පැමිණ සිටිනවා එක පවුලක් ඔබගේ පවුලේ අවුරුදු 3ක් ඇතුළත දෙන්නෙක් මිය ගිහිලා තිබෙනවා පවුලක් ඇවිත් සිටිනවා මිස්ථානේ මගේ කටහඬ ඇහෙනමානේ ඒ පවුලේ දෙන්නෙක් වසර 3ක් ඇතුළත මිය ගොස් තිබෙනවා තුන්වෙනි තැනැත්තා තව මාස 3කුත් සති දෙකමාරකේ රියා අනතුර කීමේ යන්ට යනවා මේ දේ සිද්ධ වෙලා තිබෙන්නේ ඒ පවුලට කරලා තිබෙන කොඩි විනයක් නිසායි දෙන්නෙක් අවුරුදු 3ක් ඇතුළත මිය ගොස් තිබෙනවා තව එක්කෙනෙක් මාස 3කමාරක් ඇතුළත රියා අනතුරකින් මිය ඇදෙන්ට යනවා උබාද රාත්‍රියේ ඉදිරියට එන්ට දෙවියන් වහන්සේ ඒ කොඩි විනයෙන් ඒ බන්ධනෙන් ඔබ නිදහස් කරන්නට යනවා ඒ පවුල ගලවන්නට යනවා උන්වහන්සේ ඔබට අණ ගහන්නේ ඔබව සුවක ඔබව ගලවන්නටයි හොඳයි ඒ කොඩි විනය කරපු කාන්තාව ඒ වසර 3ක් ඇතුළත ඔබෙන්ට ඔබව තව මාස 3කමාරකින් යක්ෂයා ගිලගන්නට ඔබට කොඩි විනයක් කර තිබෙනවා වසර 3ක් ඇතුළත ඔබේ පවුල දෙන්නෙක් නැති වුණා So many other guests were met in our way. තමන්ගේ පවුල දෙදෙනෙක් මිය ගියා කියලා දෙවියන් වහන්සේ පුදුම ලෙස අද කතා කරලා මම විශ්වාස කරන්න තමාරුයි ස්වාමින් වහන්සේගේ දෙනෙත් පිළිබඳව ඇගේ පවුල දෙදෙනෙක් මිය ගිහිල්ලා තිනවා සිස්සානෝම කතා කරලා කැඳෙව් මේ ස්ත්‍රිය අපි ඇගේ සාක්ෂිය අහන්න යනවා ඒක ඇත්තක්ද ජීවමාන දෙවියන් වහන්සේ ඒ කතා කරේ සත්‍යක්ද කියලා හල්ලෙලූයා අයියෙන් කියන දෙවියන් වහන්සේ මයි මේ වේවා මයික් එක දෙන්න කියන්න මයික් එක දෙන්න දෙයනාන්සට ස්තුතිවන්ත වෙනවා අද මට මෙතෙන්ට එන්න ලැබීම ගැන මගේ මහත්මයා මේලා දැන් අවුරුදු 2යි මාස 3ක් වෙනවා මට දරුව දෙන්නෙක් ඉන්නවා මං දන්නේ නැහැ මහත්මයා මොන විදියකින්ද මලේ කියලා මං මහභාගිට ගිහින් එනකොට එයා බෙල්ල වැල දාගෙන හිටියා මහත්මයා මෙන්න මාස අවුරුද්දයි මාස 6යි මගේ අම්මා එක්සිඩන් එකක් කළා මලා දැන් මං දරුව දෙන්නත් එක හුඟා හසරන විදියට තමයි දැන් ජීවත් වෙන්නේ මම කරන රැකියාව මාසෙට රුපියල් 6000ක් හම්බෙනවා ඒ රැකියාවෙන් තමයි මගේ දරු දෙන්න තාම ඉස්කෝලේ යනවා ලොකු දුව මේ අවුරුදු විවාහයි කරනවා පුතා 8 වසරේ මං හරි අමාරුයි මගේ දරුව දෙන්න ජීවත් කරගෙන මම ජීවත් වෙනවා දෙයන්නාන්සේ මාව සෑහෙන්න මට සුවය දෙනවා මම යන්නේ වත්තල ජායල කල්වරි මධ්‍යස්ථාන තමයි මම යන්නේ දැන් අවුරුදු 8කට වැඩි මම යන ගමන දෙයන්නාන්සේ මං අනික වාරක් ස්තුතිවන්ත වෙනවා අද මගේ ඇඟේ තිබිච්ච දේවල් දැනගන්න මම මෙතනට ආවේ දෙයන්නාන්සේම තමයි මාව මෙතනට අද ගෙන්නේවි දැන් මං දුවත් එක නැවත වත්තලට යන්න ඕනි ඒ නිසා දෙයන්නාන්සේ මාව අනික වාර මාව ආමෙන් දෙවියන් වහන්සේටමයි මේ වේවා